ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමිත ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොවිඩ් රෝගීන්ගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140ක් දක්වා ඉහළට ඉන්දියාවෙන් සතිපතා ටොන් 300ක් දිවයිනට ශ්‍රී ලංකාවේ එන්නත්කරන ක්‍රියාවලිය ජාත්‍යන්තර පැසසුමට ඇමති කෙහෙලිය කියයි ඊයේ සිදු වූ මරණවලින් ශ්‍රී ලංකාව ආසියාවේ 8 වෙනි තැනට දෛනිකව 3 වන දිනටත් කොවිඩ් මරණ 200 යපණි ඊයේ දිනට මරණ 212ක් දින 28ක් තුල මරණ 4000 ඉක්මවයි සමස්ත මරණ 8000 පණි ඉදිරි සතිය තුල මරණ වැඩි විය හැකි බවට GMO ඒ අනතුරු වඟවයි औषध गणीम आहार पालने सह व्यायाम वहम अरबण देवटिया रोगीन पोषण वेदे पिलिबंद विशेषज्ञ वैद्य रेणुका जयतीस इलाय कोविड वलीन गसाकन विद्यगेन सियतकियन कताव देवियांगे हाल कैम सह अंतरेगे सीनी कैम लंका इतिहासे वैडिम मुदलट सीनी विकुरुन आंडुवगेन जेसी कियाय आर्थिके गोडगत हैकिवोद मियायन मिनिसुंट पनतिय नोहकि बव वजीर कियाय රනිල් වික්‍රමසිංහ විනාශකල ආර්ථිකයේ ගොඩගත්තේ තම ආණ්ඩුව බව ඇමති ජොන්ස්ටන් කියයි. ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතින් ඇමරිකාවෙන් දෛනික මරණ මෙක්සිකෝවෙන්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මෙරට කොවිඩ් රෝගීන්ගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සියතට ප්‍රකාශ කළා. මීට පෙර දෛනික අවශ්‍යතාවය වූයේ ටොන් 72ක්. කොවිඩ් පැතිරීමේ වේගය අනුව ශ්‍රී ලංකාව අධි අවධානම් රටක් ලෙස කටාරි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සංචාරයට අවධානම් රටක් ලෙසයි ඔවුන් නම් කර ඇත්තේ. වර්ල්ඩෝමීටර් වෙබ් අඩවියට අනුව ඊයේ සිදු වූ මරණත් සමග ශ්‍රී ලංකාව ආසියාවේ 8 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. දැන් කොවිඩ් සම්පූර්ණ වර්තාව. මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සීක්‍රින් ඉහළ යමින් පවතිනවා. ඊට සමගාමීව ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩිවීම බරපතල අවදානම් තත්ත්වයක් බව කිව යුතුය. ඉහළ යන ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේදයි ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අප විමසීමක් කළා. මේ වෙනකොට ලංකාවේ ඔක්සිජන් පාවිච්චි රෝහල් වල අසුගේ වතුමාන දෙක තුල ඉහළ ගියා. සාමාන්‍යයෙන් මේ කොයින් සංගත තත්ත්වය කියන අවස්ථාවේදී ටොන් 20ක් විතර තමයි පාවිච්චි වුනේ. ඒක මේ වෙනකොට පාවිච්චි වීම ටොන් 140ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඊයේ පෙරේද ඇවරේජ් එකක් විදිහට. ඒක ඒ වැඩිවීම අපි පෑදීරුම සෞඛ්‍ය අමාත්‍යාංශය අපි අමාත්‍යාංශය මේක දැකලා කැබිනට් අනුමැතිය ගත්තා. සමානයකට ටොන් 300ක් අපේ රටට ගෙනලා මේ රෝහල් වල බෙදාරින්න. මේ වසංගත මේ ටොකොයිඩ් ඩෙල්ටා වේරියන්ට් එකත් එක්ක ගොඩාක් රෝගීන් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒකල ඔක්සිජන් මත තමයි යැපෙන්නේ. විශේෂ පණිවිඩයක් දෙන්න අවශ්‍ය මේ රටේ ජනතාවට රෝගය වළක්වා ගන්න කටයුතු කරන්න. පවතින කොවිඩ් අවදානම හමුවේ ශ්‍රී ලංකාව සංචාරයට අවදානම් රටක් ලෙස කටාරි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර තිබෙනවා. මෙහි ඇතුළත් කර ඇති රටවල් 174 අතරින් ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය හා පිලිපීනය සංචාරයට අවදානම් රටවල් ලෙසයි එම සටහනේ දැක්වෙන්නේ. වර්ල්ඩෝමීටර්ස් වෙබ් අඩවියට අනුව ඊයේ සිදු වූ මරණ අතරින් ශ්‍රී ලංකාව ආසියාවේ 8 වන තැනට පත්ව තිබෙනවා. සමස්ත මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ 55 වන ස්ථානයේ. ඊයේ දිනත් මෙරටින් කොවිඩ් මරණ 212ක් වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදු වූවේවා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සනාථ කළේ. මියගිය අය අතරින් 173 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්. ගත වූ දින 28 තුල මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4337ක්. පසුගිය දින 5 තුල පමණක් මරණ 1023ක් සිදුව තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8583ක් වනවා. මෙම තත්ත්වය නිවැරදිව කළමනාකරණය කරගත්තේ නැත්නම් ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට දැන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද? මේ රටේ ඉදිරියට කොවිඩ් පාලනය සඳහා දැනගත යුතු, දැකගත යුතු කරුණු කාරණා මොනවාද කියන එක මේ වෙනකොට අපිට ඉදිරිපත් වෙලා තියෙන්න ඕනේ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයටවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාටවත්, මේ රටේ ඉන්න ජනාධිපතිවරයාටවත්, මේ රටේ ඉන්න කිසිම පුරවැසියෙකුට කියන්න බෑ. ලබන සතියේ කොයි ආකාරයෙන්ද මේ රටේ පාලනය සිද්ධ වෙන්නේ? මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න අපි අරගෙන තියෙන ක්‍රියාමාර්ග. ලොක්ඩවුන් කරගෙන හිටියට මේ රෝගය වැළැක්වීමේ හැකියාවක් නැහැ. ඒක පැහැදිලි. මරණ සංඛ්‍යාව අඩු කරගන්න හැකියාවක් නැහැ. මරණ සංඛ්‍යාව ඉදිරි දින කීපයේ තවදුරටත් වැඩි වෙනවා. අද දිනේ වෙනකොට උච්චතම අවස්ථාවලට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පැත්තෙන් ඔවුන්ගේ කාර්යභාරය කරලා තියෙනවාද කියන එක අපිට ගැටලුක හරි තත්වයක්. මේ සම්බන්ධයෙන් දත්ත කොහෙද තියෙන්නේ? අවුරුදු 60ට වැඩි එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී කොයිතරම් ප්‍රතිශතයක් මේ වෙනකොට ලබා දීලා තියෙනවද කියලා කාටද කියන්න පුළුවන්? මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේවත් ඒ දත්ත ප්‍රමාණය සඳහන් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ දත්ත ප්‍රමාණය ලැබිලා නැහැ. පසුගිය සතියේ දත්ත විශ්ලේෂණයට අනුව රෝගීන් 1114 දෙනෙකු කිසිදු ප්‍රතිකාරයක් නොලබා නිවෙස් තුල මිය ගිය බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. දැන් දිනපතාම මරණ සංඛ්‍යාව 200ට වඩා වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ මේක කලමනාකරණය නොගත්තොත් රටේ තත්ත්වය ඉතාම බරපතල වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට මේක පාලනය කරන්න ආණ්ඩුව වැඩ කරනවාද කියන කාරණාව බරපතල ප්‍රශ්නයක් සැකයක් අපිට තියෙනවා. ආණ්ඩුව එහෙම කරන බවක් අපිට පේන්නේ නැහැ. PCR පරීක්ෂණ වැඩි කරන්න ඕනේ. අපි කිව්වා ලක්ෂයක් කරන්න කියලා දවසකට. නමුත් මේක කරන්නේ නැහැ. අද වෙනකොටත් අපි බැලුවා PCR පරීක්ෂණ ප්‍රමාණය කරන ආසන්න වශයෙන් PCR කරන්නේ මේගොල්ලෝ 18,000ක් වගේ ප්‍රමාණයක්. PCR 18,000ක් කරලා කොහොමද අපි මේ තත්ත්වය තුළ රෝගීන් සොයාගන්නේ කියන කාරණා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ලෙඩ්ඩු හොයන්න නැතුව ඉන්නවා. ලෙඩ්ඩුන්ට හැංගෙන්න ඉඩ ඇරලා තියෙනවා. ලෙඩ්ඩුන්ට හැංගෙන්න ඉඩ ඇරලා අමාරුවෙන් එන ලෙඩාට ප්‍රතිකාර කිරීම තමයි ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. මට මතකයි ගිය සතිය අපි දත්ත විශ්ලේෂණය කරලා බැලුවා. රෝගීන් 5,775ක් මැරෙනකොට 1,114ක් මැරුණේ නිවෙස්වල හෝ රෝහලට එන යන අතරතුර. ඒ 1,114ම ප්‍රතිකාරයක් නොලබා මැරෙන රෝගීන්. එයාගේ මලමිනියට තමයි PCR කරන්නේ. මලමිනියට PCR කරලා කියනවා මෙයාට කොවිඩ් වැරදිලා මැරුණා කියලා. ඉතින් මේක ඉතාම බරපතල තත්ත්වයක්. ප්‍රතිකාරයට ළඟා වෙන්නට පෙර තමන්ට කොවිඩ් තියෙනවා කියලා දැනගන්න මේ රටේ මිනිසුන්ට අවකාශයක් නැති නිසා අපි මృతදේහට පරීක්ෂණය කරලා අවසාන වශයෙන් කොවිඩ් කියලා වාර්තා කරමු. එතකොට මේවා කොච්චර ප්‍රමාණයෙන් නිවැරදිද කියන කාරණාව බරපතලයි. මොකද මේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ බවට පරිවර්තනය වෙලා මේ රෝගීන් අවසාන වශයෙන් මృతදේහ බවට පරිවර්තනය වෙනකොට තමන්ට කියා ගන්න බැරි ළඟා වෙන්න බැරි දුරක තියෙන පරීක්ෂණය සහ රෝහල පිළිබඳව හිත හිතා මැරෙනවා කියන එකත් දබාන ආදිවාසී ගම්මානයේ ඊයේ දින සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ 115කින් 44 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ආසාදිතයින් අතර ආදිවාසී නායකතුමන්ගේ බිරිඳ හා සහෝදරියක්ද වනවා. මහාධිකරණ විනිසුරු සරත් අබේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම් නියම වී සිටින මොහමඩ් නෞෆර් හෙවත් පොට්ට නෞෆර් කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙරට එන්නත් කරන ක්‍රියාවලිය මේවන විට ඉහළ ජාත්‍යන්තරික පැසසුමකට ලක්වමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින් මෙරට එන්නත් කරන ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක් කළ බවත් ඊට අමතරව මෙරට ජපන් කියුබානු තානාපතිවරුන් මෙන්ම අමෙරිකානු තානාපතිවරය හා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්වරයාද එය දැඩි ප්‍රසාදයට ලක් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 4,528 දෙනෙකුට ලබා දී තිබෙනවා. එසේම එහි දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 679ක්. සයිනෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 14,207 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 131,544ක්. එසේම මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවද පුත්කලින් 36,261 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. අද දිනෙහිදීත් එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. දියවැඩියා රෝගීන් ආහාර පාලනය සේම කෙසේ හෝ නිවෙස් තුළම වහාම ව්‍යායාම ආරම්භ කළ යුතු බව පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය අද සියතට ප්‍රකාශ කළා. එසේම නියමිත ඖෂධ නිර්දේශිත මාත්‍රාවෙන් ලබා ගැනීම අනිවාර්ය බවද ඇය ප්‍රකාශ කරනවා.
දියවැඩියාව නිසි පාලනයකින් තොර අවස්ථාවක කොවිඩ් වෛරසයද වැළඳුනහොත් බරපතල ජීවිත තර්ජනයක් ඇති විය හැකි බවද රේණුකා ජයතිස්ස මහත්මිය සියතට ප්‍රකාශ කළා. අපි අර කොරෝනා වෛරසය හින්දා හුඟක් වෙලාවට විටමින් සී බහුල ආහාර විදියට අසීමිත විදියට පළතුරු පාවිච්චි කරනවා. මම හිතන්නේ අපි විශේෂයෙන්ම වැඩිපුර පළතුරු ප්‍රමාණයක් කන එකත් එච්චර හොඳ නැහැ. මොකද පළතුරු වල තියෙන සීනි ප්‍රමාණයත් වැඩි වුණාම මේ උණහමත් අර පූර්ව දෙවියරියව තත්ත්වයේ පවතින උදවියට තත්ත්වය වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා අපි පළතුරු ආහාරයට ගැනීමෙන් ඒකෙත් සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න දවසකට පළතුරු වර්ග දෙකක් විතර තමයි අපි කියන්නේ ආහාරයට ගන්න කියලා. විශේෂයෙන්ම සීනි බහුල ආහාර, සීනි දැමූ ආහාර මොකද ගෙවල් වල ඉන්න නිසා ගොඩක්ම සීනි දාපු ආහාර වර්ග පිළියෙල කිරීම වැඩිපුර සිදු වෙනවා. අනිත් එක තේ පානය කිරීමේදී දැන් අපි කියනවා හැමතිස්සෙම දවසකට තේ කොප්ප පහක් පානය කළාට කමක් නැහැයි කියලා. ඒක ඇත්තට මේකේ හොඳ ප්‍රතිජීවක පැත්තකුත් තියෙනවා. නමුත් මේ තේ වලට සීනි දමා තේ පානය කිරීම අවම කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. කොරෝනා ආසාදිත පුද්ගලයන්ටත් කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට අපි ගන්න ප්‍රතිඖෂධ කාරක විදිහටත් ඇත්තටම ප්‍රෝටීන් බහුල ආහාර ඉතාම වැදගත් වෙනවා. දියවැඩියා රෝගියන්ට ප්‍රෝටීන් බහුල ආහාර ඉතාමත්ම වැදගත්. අපි හැමතිස්සෙම කියන්නේ සීනි සහ පිටි බහුල ආහාර ටිකක් අවම කරලා ප්‍රෝටීන් බහුල ආහාර වලින් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ගත්තොත් සීනි පාලනයත් ඉතාමත්ම පහසුවෙන් කරගැනීමට පුළුවන් වෙනවා. මේ ලොක්ඩවුන් කාලේ වුණත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපිට මත්ස් මාංශ වර්ග හොයාගන්න බැයි නම් කරවල ජාති එහෙම නැත්නම් ආල්මැස්සෝ එළවලු මන් සහිත ප්‍රෝටීන් ආහාර පරිප්පු කඩල මුං ඇට මේ වගේ ආහාර වර්ග අපේ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. දිනකට අඩුම ගානේ පැය භාගයක ප්‍රමාණයක්වත් ව්‍යායාමයක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනම තමන්ගේ නිවස ඇතුලේ තමන්ගේ ගෙදර ගෙවත්තේ හරි ඒ විදිහට මොනවා හරි ව්‍යායාමයකට ඇවිදීම ඒ වගේ දෙයකට පෙළඹෙනකී තාමත්ම වැදගත් වෙනවා. බොහෝ හිත හොඳ පරිත්‍යාගශීලී මිනිසුන් අතර කල දුටු කල වල හින මිනිසුන්ද ඕනෑතරම් සිටිනවා. පාර අද්දර බුලත් විට විකුණන පුද්ගලයාගේ සිට නිලධාරීන් සේම මැති ඇමතින් අතරද කල දුටු කල වල හිනාය සිටින බව සත්‍යයක්. මිනි පෙට්ටියෙන් උනත් ගසා කන සමහර මිනිසුන් සිටිනවා. කොවිඩ් වසංගතය තුලත් එවැනි කතා අප නිරන්තරයෙන් අසනවා දකිනවා. කිසිදු ප්‍රමිතියක් නැති බාල උපකරණ කොරෝනාව ඇතුලේ මරණ බිය විකුණාගෙන කන අපරාධයක් බව කිව යුතුයි. මේ සියත අප මාණ්ඩලික වාර්තාකාරිනී අංජනා කරුණාරත්න. කොරෝනා වසංගතයත් සමග මුලින්ම කරලියට ආවේ මුහුණු ආවරණ හා විෂබීජනාශක දියර. පාර පුරා විවිධ රෙදි වර්ග වලින් මැසූ මුහුණු ආවරණ එදා නිරන්තරයෙන් දක්නට ලැබුණා. ඒවාෙහි ප්‍රමිතිය ගැන එදා කවුරුත් දැන සිටියේ නැහැ. ප්‍රමිතිය සොයන්න ප්‍රමිති හදන්න එදා කාටවත් හැකි වුණෙත් නැහැ. මොනම හෝ රෙදි කඩකින් මුහුණු ආවරණය කරගෙන සිටීම ප්‍රමාණවත් වන බව තමයි එදා සමහර විශේෂඥයින් පැවසුවේ. එදා රුපියල් 3400ට එක මුහුණු ආවරණයක් අලෙවි වූ අවස්ථා තිබුණා. අද වන විට මුහුණු ආවරණ වෙළඳාම තරමක් විධිමත් වෙලා සර්ජිකල් මාස්ක් එක දක්වා ඇවිත් තිබෙනවා. අද එක් සර්ජිකල් මාස්ක් එකක් වෙනුවට දෙකක්ම පළඳින්න කියලා කියනවා. රුපියල් 10 සිට 2300 දක්වා මිල පරාසයන් තුල සර්ජිකල් මාස්ක් අලෙවි වෙනවා. එසේමයි විෂ බීජනාශකත් රුපියල් 100 ආරම්භ වන පුංචි කුප්පියේ සිට රුපියල් 4500ක් වන ලීටර් 5 දක්වා අධික මිල ගණන් වලට විවිධ වර්ග වෙළඳපළේ තිබෙනවා. කොවිඩ් රෝගියට දැන් අවුරුදු 1000කට ආසන්නයි. ඒත් අදත් එකදු මුහුණු ආවරණයකට හෝ ප්‍රමිතියක් තිබෙනවාද යන්න බරපතල ගැටලුවක්. එසේමයි විෂ බීජනාශක දියරෙහිවත් සැනිටයිසර් පාර පුරා නිල් පාටට සමහර බෝතල් අලෙවි කරන්නේ අස්ප ගන්නට. ගාන කොපමණ වැඩි වුණත් ප්‍රමිතියක් තියෙනවද කියලා දන්නේ නැති අපට කොවිඩ් මරණ බය නිසා මේව ගන්න සිදු වෙලා තිබෙනවා. කොවිඩ් ඇවිල්ලා අවුරුදු 1000ක් ගියත් අදටත් එකඳු ප්‍රමිතියක්වත් ප්‍රකාශයටපත් කරන්න බලධාරීන්ට හැකියාවක් ලැබිලා නැහැ. කොරෝනා මාරයත් එක්ක රුපියල් 10 මාස්ක් එකේ සිට රැපිඩ් ඇන්ටිජන් කට්ටලෙනුත් ගසා කන පිටිසක බිහි වෙලා ඉන්නවා කියන එක සත්‍යයක්. ආණ්ඩුව කොරෝනා බිස්නස් එකක් කරගෙන තියෙනවා. දැන් අපි බැලුවම සිංගප්පූරුවේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එකක් ගන්න පුළුවන් ආසන්න වශයෙන් රුපියල් 750කට. ඉන්දියාවේ එක 300ට දෙනවා. ලංකාවේ රුපියල් 2000යි. සිංගප්පූරුවේ වඩා වැටුප් 3න් එකකට අඩුයි. නමුත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කිට් එක රුපියල් 2000යි. මේක ලංකාවේ 600ට දෙන්න පුළුවන්. රුපියල් 600ට දෙන්න පුළුවන් ටෙස්ට් කිට් එක තමයි අද රුපියල් 2000ට දෙන්නේ. PCR පරීක්ෂණය මිල රුපියල් 2000කට කරන්න පුළුවන්. නමුත් අද ලංකාවේ රුපියල් 6500කට කරනවා. ආණ්ඩුව සහනාධාරය දෙන දවස් 10කට රුපියල් 2000යි. PCR එකක් කරන්න ගියාම 6500යි.
හදාස් 500ක් දෙන්න ඕනේ. එතකොට අහිංසක දුප්පත් මිනිහෙකුට PCR එකක් කරගන්න බෑ. මිනිසුන කන්න බොන නැතුව තමයි මැරෙන්න වෙන්නේ. දැන් අද වෙනකොට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලින් කොච්චර ලාභයක් උපයනවද අපේ රටේ ඔය බිස්නස් කරන සමාගම්? දවසකට අපි දන්නවා ආසන්න වශයෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 5000ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. 5000යි කියලා ගත්තොත් අද 2000ට විකුණන්නේ 500ට දෙන්න පුළුවන්. 500ට දෙන්න පුළුවන් ඒ 2000ට විකුණනවා කියලා කියන්නේ 1500ක් එකකින් ලාභයි. 1500 වැඩි කිරීම 5000. දවසකට ලක්ෂ 75ක් උපයනවා රැපිඩ් ඇන්ටිජන් වලින්. මේ ආණ්ඩුවේ හිතවත් සමාගම්. ආණ්ඩුව මේක බිස්නස් එකක් කරගෙන දිනේ. ඉතින් මේක වැරදි. සාමාන්‍ය මිනිහෙකුට පරීක්ෂණයක් කරගැනීමේ අවස්ථාව දී යුතුයි. තමන්ට ලෙඩේ තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ මනුස්සයට අයිතිවාසිකමක් තියෙනවා. රුපියල් 3000 ඉඳලා 15000 වෙනකන් පරතරයක ඔක්සිමීටර් විකිණෙනවා කියලා අප සඳහන් කරේ මීට සති දෙකකට පෙරයි. එදා අප රජයට යෝජනා කළේ නිවාසවල සිටින අසරණ රෝගීන්ට ඔක්සිජන් මලින්න මීටර් නොමිලේ දෙන්න කියලායි. අදත් අපට සෞඛ්‍ය බලධාරීන්ට කරන්න යෝජනාවක් තිබෙනවා. රැපිඩ් ඇන්ටිජන් කට්ටලය, ඔක්සිමීටරය, PCR කට්ටල වලින් ගසාකන 11ක් ව්‍යාපාරික අරමුණු නතර කරන්න පියවර ගන්න. එසේම මුහුණු ආවරණයේ සිට විෂපීජනාශක දියර දක්වා පාලන මිලක් හදන්න. එසේම නියමිත ප්‍රමිතියක් හදන්න වහා ක්‍රියා කරන්න කියලා අප මෙරට සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්න කැමතියි. समस्त लोकेम कोविड आसादितेन संख्याव 21 कोटी 67 लक्ष इक्मवा तिबेनवा कोविड आसादने वीमेन मेवन विट मियगोस ऐति समस्त संख्याव 45 लक्ष इक्मवा ऐति बवाई वार्ता वन्ने ईये दिनट पमनक लोके वैडियन रोगीन वार्ता वू रट अमेरिका एक्साइज जनपदय एक दिनक तुल रोगीन 72785කට වැඩියෙන් වාර්තා වී තිබෙනවා දිනක් තුල වැඩිම මරණ වාර්තා වන්නේ මෙක්සිකෝවෙන් ඒ 863ක් जपाने मोडर्ना एनते मात्रालक्ष दास्याक भाविते अथिटुवा तिबेनवा देन लोक कोविड तत्वय वर्ल्ड मीटर रेट अनुव दैनिक वैडिम रोगीन अमेरिका एक्साइज जनपदेन वार्ता वनवा ईये दिने तुल वार्ता वी एति आसादितीन संख्याव 72000කට अधिकाई लोक दत्त सलकीमेदी ईये दिने तुल वैडिम मरण वार्ता वन्ने मेक्सिकोवेन एही दैनिक मरण संख्याव 863ක් दक्वा इहल गोस तिबेनवा अमेरिका एक्साइज जनपदे प्रांत तुल कोविड मरण संख्याव इहल यमिन पवतिनवा मलसिरु गोडगेसिन मट्टमकट समहर प्रांत पत्वेतै माध्य वार्ता करनवा मे मरण बोहोमेकट हेतुव सीग्रेन පැතිරියන ඩෙල්ටා වෛරසයේ බවයි අමරිකා එක්සත් ජනපද බලධාරීන් පවසන්නේ. පසුගිය සතිය තුල ප්‍රාන්ත 14ක සිදු වූ කොවිඩ් මරණවලින් 50%කටම හේතුව ඩෙල්ටා වෛරසයේ බවයි මාධ්‍ය වාර්තා කළේ. තවත් ප්‍රාන්ත 28ක කොවිඩ් රෝගීන්ගේ 10%ක වර්ධනයක් පෙන්눔 කරන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පවසනවා. අමරිකා එක්සත් ජනපදය එන්නත් මාත්‍ර බිලියන 367කට වැඩියෙන් සිය ජනතාවට ලබා දී අවසන්. එහෙත් මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීමට තවමත් අමරිකාව අසමත්ව තිබෙනවා. මෙතර ඇමරිකා එක්සත් ජනපද වූහාන් බුද්ධිවාර්තාව පිළිබඳ චීනයේ දිගින් දිගටම සිය විරෝධය පළ කරනවා. වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමරිකානු වූහාන් බුද්ධිවාර්තාව හුදු දේශපාලන ඉලක්කයක් බවයි. මීට පිළිතුරු ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ වෛරසයේ මුල් ආරම්භය පිළිබඳව මුල් දත්ත චීනය සංගවා ඇති බවයි. මෙතර ජපානයේ ටෝකියෝහි ආසාදිතින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනට පමණක් රෝගීන් 24200ක් වාර්තා වුණා. ජපානයේ මෙතෙක් සිදු වෙති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15802ක්. ඊයේ දිනේත් මරණ 54ක් වාර්තා වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලොක්ඩවුන් කර ඇති අතර ඊයේ දිනේත් නව කොවිඩ් රෝගීන් 92 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 4%කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ. ගෙවුණු වසර තුල වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ඊයේ දිනේ තුලයි. මෙතර ජපානයේ මොඩර්නා එන්නතෙහි ලක්ෂ 10ක් භාවිතය අත්හිටුවා තිබෙනවා. එන්නත් කුප්පි තුල තිබී හඳුනාගත් ලෝහමය අංශු නිසා මෙම තහනම පණවා ඇති බවයි වාර්තා වන්නේ. ස්පාඤ්ඤයේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදිත මොඩර්නා එන්නත් එක් කාණ්ඩකයක් තුලයි මෙම ලෝහමය අංශු තිබී හඳුනාගෙන ඇත්තේ. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ජපන් සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. केरल प्रांत कोविड रोगी संख्या सीग्रेन इहल अनुभव वार्तावन हेट सिट केरल प्रांत रात्रि काले तुल एंद्रीति पेनवीमटाई व्रजे तीरणे करते दैनिक तिस्तहसकट वेडी रोगी पिरीसा केरलेन वार्तावी तिबनवा තොග වෙළඳාම් කටයුතු වෙනුවෙන් මැනින් තොග වෙළඳපළ අදත් විවෘත කෙරුණා. මෙම සතියේ මැනින් තොග වෙළඳපළ විවෘත පවතින අවසන් දිනය අදයි. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලින් සොයා අදත් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා.
මැනින් තොග වෙළඳපළ විවෘත වීමත් සමග අදත් ගැනුම්කරුවන් රැසක් එහි පැමිණ සිටියා. නමුත් ඊයේ දිනට සාපේක්ෂව ගැනුම්කරුවන් අඩුවෙන් පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද දිනේ මැනින් තොග වෙළඳපළේ එළවලු මිලද පහළ ගොස් තිබුණා. පාරිභෝග ජනතාවගේ යම්කිසි අඩුවක් අපිට පේනවා. ඉතින් අද එළවලු මිල අඩු වෙලා තියෙනවා. අද පාරිභෝග ජනතාවට යම්කිසි සහනදායී දිනයක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද අද බොහෝ ප්‍රදේශවලින් මාළු තොග ලැබී තිබුණා. සතියන්තයක් වූ අද දිනේ මාළු මිලදී ගැනීමට පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටි ආකාරයයි මේ. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අදාළුවම හතරට විවෘත කෙරුණා. නැවත හෙට සහ අනිද්දා එම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙන්නේ නැහැ. අද දිනේ එළවලු කිලෝ ලක්ෂ 5ත් 6ක් අතර ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බව එම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා සඳහන් කළා. මේ අද පෙරවරුවේ දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දිස් වූ ආකාරය. මේ අතර රුපියල් 2000 දීමනාව ලබා දීම අද දිනෙත් සිදු කෙරුණා. ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට රුපියල් 2000ක් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ප්‍රදේශයේ ගේන් ගෙටගොස් මුදල් බෙදා දීම අද සිදු කෙරුණේ මේ අයුරින්. මේ අතර බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පොල්ගහපිටිය ග්‍රාමේ දිනිඳු පවුල් කිහිපයකට රුපියල් 2000 දීමනාව නොලැබීම හමුවේ එම ජනතාව පැවසුවේ මෙවන් අදහසක්. දහගන්න කියලා ගියා ඒ නැහැ කිව්වා නම් නැති හින්දා නැහැ කිව්වා කුලිය වැඩක්වත් නැහැ දැන්. මම තනියෙන් ජීවත් වෙන්නේ දෙක ග්‍රාමයේ මහත්තයෙන් ඇහුවාම ඔයක් නැහැ කිව්වා. මේ මට ඉතින් එක ලැබෙනව නම් මට ලොකු දෙයක් මේ වගේ වෙලාවයි මම හොදේ ගියා ගාමසක මහත්තයා හම්බ වෙන්න. ඊට පස්සේ කිව්වා නම් ලිස්ට් එකේ නම නැහැ කියලා 2000 දෙන්නේ නැහැ කිව්වා. රජෙන් කියලා කිසිම ආධාරයක් නැහැ අපිට. වසංගතයේ දරුණු ලෙස ව්‍යාප්ත වන වාතාවරණයක් තුළ ඌද ඇතැම් පුද්ගලයන් නිසි පරිදි මුඛ ආවරණ නොපැළඳ සිටින ආකාරයද අපට වාර්තා වුණා. ඇඳිරි නීති කාලය තුළ රථ වාහන පරීක්ෂා කිරීමද අද දිවයින පුරා සිදු කෙරුණා. නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පළ කළේ මෙවන් අදහසක්. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා පුද්ගලයන් 573ක් සහ වාහන 562ක් පමණ අත්අඩංගුවට තිබෙනවා. මේ අනුව නිරීක්ෂණය වන්නේ තවදුරටත් අනවශ්‍ය කාරණා සඳහා සංචරණයන් සිදු කරන පුද්ගලයන් සමාජයේ සිටින බවයි. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ස්ථාපිත කොට තිබෙන මාර්ග බාධක 13 ඊයේ දිනේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරී යාම ආරම්භ වූ කාල සීමාවේ සිට මේ දක්වා පාරිසරික වැරදි සම්බන්ධයෙන් ගරු අධිකරණයේ නඩු පැවරීම් 2590ක් පමණ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කර තිබෙනවා. සැකකරුවන් 2652ක් පමණ අත්අඩංගුවට තිබෙනවා. කොරෝනා වාව ඒ එක්කම මරණ බියත් දැනෙන්න වුණා. නැතිබරි මිනිසුන්ව කුසගින්නක් නොමරා මරනවා. අතේ තියෙන තුට්ටු දෙකටවත් ගන්න සමහර අත්‍යවශ්‍ය දේවල් නැහැ. පසුගිය සති කිහිපෙම ගෑස් නැතිව හිටියා. අදටත් කිරි පිටි නැහැ. 70 ගණන්වල වගේ සීනිත් අල්ලට දාලා ලෙව කන්න අද සිද්ධ වෙලා. ඒ තරමටම සීනි මිල අද ඉහළ ගිහින්. සමහරු කියන්නේ සීනි හංගලා කියලා. තවත් සමහරු කියන්නේ ඒකාධිකාරියක් තිබෙන නිසා මෙහෙම වුණා කියලා. දෙවියන්ගේ හාල් කැවිල වෙනුවට කාට හරි සීනි කැවිලද කියලයි දැන් තියෙන ප්‍රශ්නය. වෙලාවකට හිතෙනවා මේ අන්දරේ සීනි කෑව කතාවද කියලා. රට තුල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල බරපතල ගෑස් හිඟයක් ඇති වුණා. මිල ඉහළ දැමීමත් සමග ගෑස් හිඟය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. තාමත් කිරි පිටි හිඟයි. දැන් සීනි මිලත් ජනතාවගේ කහට කෝපයේ මත කිඹුලෙක් බවට පත් වෙලා. සතියක පමණ කාල සීමාවක් තුල සීනි කිලෝවක මිල රුපියල් 50කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට සීනි කිලෝවක් අලෙවිවන්නේ රුපියල් 240ක් වැනි ඉහළ මිලකටයි. පසුගිය වසරේ ඔක්තෝබර් 10 වනදා සීනි කිලෝවක් මත පැන වූ බද්ද 125 දක්වා අඩු කළා. එහි සහනය ජනතාවට නොදී ව්‍යාපාරිකින් ලබාගත් බවටද විවිධ චෝදනා එල්ල වුණා. මීට සතියකට පමණ ඉහතදී වෙළඳ මාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රට තුල ප්‍රමාණවත් සීනි තොග පවතින බවයි. අද රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකියවන්න මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ මිල ඉහළ යෑම සම්පූර්ණ අසාධාරණ මිල ඉහළ යෑමක්. මේ මිල ඉහළ යෑම මේ මට්ටමින් නොවිය යුතු මිල ඉහළ යෑමක්. එම නිසා අනිවාර්යයෙන්ම මේක පාලනය කිරීම සඳහා
ලබන සතිය වෙනකොට විශේෂම අධිකරු ජනාධිපතිතුමත් මුදල් අමාත්‍යාංශයත් ඒ ලබා දෙන උපදෙස් මඟ පෙන්වීමේ යටතේ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ අනුව ලබන බදාදායෙන් පස්සේ සතුස සහ සම්පකාර මගින් රතු සීනි 130කට කිලෝ එකක් මිල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ සීනි ගබඩා පිළිබඳවත් ලියාපදිංචි කරලා නැති ගබඩා පිළිබඳ අපි පෙරේදා ඊයේ සහ අද දින ඒ වැටලීම් කටයුතු සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කරලා තිබෙනවා. තව දුරටත් මෙවැනි විශේෂයෙන්ම ගබඩා පවත්වාගෙන යන තිබේ නම් 1977 දුරකථන අංකයට කතා කරලා කරුණා කරලා ඒ පිළිබඳව දැනුවත් කරන්ද 725 බද්ද මට්ටමට අඩු කිරීම නිසා පාරිභෝගික ජනතාවට සහනයක් ලැබුණෙම නැත්තේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. जनता දෙන්න ලංකා සීනි සමාගමත් ගල්ඔය සීනි සමාගමත් කියන ආයතන දෙකෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සියලුම සම්පකාර සමිති වලටත් සතුස ආයතන වලටත් ඒ වගේම බජට් වලටත් සීනි ලබලා දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා ප්‍රකාශ කරන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම බිලට සීනි මිලදී ගැනීමට අද වන විට ජනතාවට සිදුව ඇති බවයි. අත්‍තරම අද මේ වෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම මිලකට සීනි පරිභෝජනය කරන්න වෙලා තියෙනවා රටේ ජනතාව. ඒ කියන්නේ මේ කුරුණෑගල ප්‍රදේශයේ සීනි කිලෝ එක මිල අද වෙනකොට උදේ වෙනකොට රුපියල් 240යි මේ රටේ සීනි වලට තිබුණු බද්ද 725ට අඩු කරා මාස 3ක් වගේ කෙටි කාලයක් තුල මේ රට සීනි මෙට්‍රික් ටොන් 90000ක් ආනයනය කරා ආනයනික ගණනාවක් ඒ සීනි වල වාසිය රටේ ජනතාවට ගියේ නැහැ ඒ වෙලාවේ ගේනපු සීනි තොග තාම තියෙනවා එහෙමනම් රුපියල් 85ට විකුණන්න ගෙනාවු සීනි තමයි අද විල්මා වැනි සමාගම් ගණනාවක් මේ රටේ ජනතාවට රුපියල් 240ට මේ සීනි දෙන්නේ මේවා පාලනය කරගන්න බැරුව රජය අද රටේ ජනතාව ඉතාමත් අමාරු තැනකට දාලා තියෙනවා වත්මන් ආණ්ඩුවට දියවැටියාව රෝගය වැළඳී ඇති නිසා සීනි මිල ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළා දැන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයේ සීනි 120 යටින් කලමනාකරණය කරලා තිබෙ නැත්නම් ඔහුට දියවැඩියාව. දැන් මේ ආණ්ඩුවට දියවැඩියාව. ඒක තමයි 220 සීනි නැගලා තියෙන්නේ. මේ සීනි වලින් විතරක් වුන් උපයලා තියෙනවා රුපියල් බිලියන 50ක්. රට තුල සීනි ඒකාධිකාරියක් නිර්මාණය වී ඇති බවටයි ජනතා විමුක්ති පෙරමුණ අද චෝදනා කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන් නිතිමහතා ප්‍රකාශ කළේ ගජ මිතුරන් කිහිප දෙනෙකුට සීනි වෙළඳපළ අත්පත් කර දීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එදා රුපියල් 80ට ගෙනාපු සීනි මෙට්‍රික් ටොන් 90000ක් විතර ගබඩාවල තිබිච්ච සීනි තමයි අද මේ රුපියල් 100ක 110ක 120ක ලාභ තියාගෙන තොග මිලටම ලාභ තියාගෙන අද වෙළඳපොළ නිකුත් කරමින් ඉන්නේ. පාරිභෝගික ඇමතිවරයාට එහෙම නැත්නම් වෙළඳ අමාත්‍යාංශයට මේ රටේ ජනතාව වෙනුවෙන් මෙවැනි දූෂණයක් මෙවැනි වංචාවක් නීත්‍යානුකූල කරලා ලාභ ලබා ගන්නට අවශ්‍ය පරිසරය හදා දෙන්න තියෙන ජනවරම් මොකද්ද? අද තියෙන්නේ සීනි ඒකාධිකාරයක්. සම්පූර්ණයෙන්ම සීනි ඒකාධිකාරය නිර්මාණය කරගෙන තියෙන්නේ මේ කිහිප දෙනෙක් අතර සීනි වෙළඳපොළ අත්පත් කර දීම විසින්. මේක තමයි ඇත්ත යථාර්ථය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා කිහිපයක සංගවා තිබූ තවත් 2 කිලෝ ලක්ෂ 5ක් සොයාගෙන තිබෙනවා. පෙරේදා කළ වැටලීමකදීත් 2 කිලෝ ලක්ෂ 4ක් සොයා ගැනුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල කූට ව්‍යාපාරිකයන් පිරිසක් කිසිදු අවසරයකින් තොරව වී ගබඩා කරගෙන සිටන බවට දිගින් දිගටම තොරතුරු ලැබෙන බවයි පාරිභෝගික අධිකාරිය නිලධාරීන් පවසන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසන්නේ මේ අල්ලන්නේ කුඩා අහිංසක ව්‍යාපාරිකයින්ව බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නේ වී අස්වනු නෙලීම මේවන විට ආරම්භ කර තිබෙනවා. වීමෝල් හිමියන් ඩොවන පිරිසක් විසින් මේවන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා වී තොග රැස්කර ගනිමින් ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිස සොයා පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය නිලධාරීන් ඊයේ දිනෙත් වැටලීම් සිදු කළා. අරලගම්විල, කටුවන්විල, නිකපතලන්ද, දම්මින්න ආදී ප්‍රදේශවල වී ගබඩා වටලා ගබඩා දෙකක් මුද්‍රා තැබීමටයි පාරිභෝගික අධිකාරිය නිලධාරීන් කටයුතු කළේ. එහිදී වී කිලෝ ලක්ෂ 5ක් සංගවා තිබියදී සොයාගත් අතර තවත් ගබඩා තුනක හිමිකරුවන්ට නඩු පැවරීමටද නිලධාරීන් පියවර ගත්තා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි පොළොන්නරුව පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්, වීයාලේ මණ්ඩලයේ නිලධාරීන්, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සම්පූර්ණ සහයෝගය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, සෙවණපිටිය, කටුවන්විල, අරලගම්විල, දම්මින්න
යන ප්‍රදේශවල පාරිභෝගික අධිකාරියේ ලියපදිං නොවි වී ක්‍රැෂ් කරන පුද්ගලයන් සොයා වැටලීම් සිදු කරා වැටලීම් පහක් සිදු කරා එක් ගබඩා හිමිකරුවෙක් පොරොන්දුනා ඔහුගේ ගබඩාවේ තියෙන නාඩු ප්‍රමාණය වීආලේ මණ්ඩලයේ නිකුත් කරා මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රජය කුඩා ව්‍යාපාරිකයින්ගේ වීතොග අත්අඩංගුවට ගනිමින් සිටින බවයි. දැන් මේ රජය බොහොම අපූර්ව වැඩක් කරනවා. දැන් මේ රටේ හාල් මිල පාලනය කරන්න, වී මිල පාලනය කරන්න මහලපොඩ පම්පෝරි ගහුව කෘෂිකර්ම ඇමතුමා. ඒ පම්පෝරි ගහපු කෘෂිකර්ම ඇමතුමා කිව්වේ මොනවද පාර්ලිමේන්තුවේ? මේ රටේ තියෙන ප්‍රබල මෝල් මුදලාලිලාගේ අපි බලය විඳිනවා. පාරිභෝගිකයට සහනාධාර මිලට අපි හාල් ටික ලබා දෙනවා. ගොවියට සහනයක් අපි ලබා දීලා ගොවියට හොඳ වීවලට මිලක් ලබා දෙනවා. අද මිලක් ලබා දීලා තියෙනවද? නැහැ. දැන් මොකද්ද කරලා තියෙන්නේ? අර ගම්වල හිටියා පුංචි ව්‍යාපාරිකයෝ මේගොල්ලෝ කරන්නේ ගමේ ඒ ඉන්න ගොවියගේ ළඟට ගිහිල්ලා වී ටික එදා තියෙන අද තියෙන මිලට වී ටික ගත්තා. අද මොකද්ද කරලා තියෙන්නේ ඒගොල්ලන්ට? සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ අල්ලලා ගිහිල්ලා හිරේ දාලා ඒගොල්ලන්ගේ වී ගබඩා කරපු තියෙන අය ඔක්කොම අරන් ගිහිල්ලා උසාවියට දාලා අද ඒ තත්ත්වය ඇතිවිලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා මේ පුංචි ව්‍යාපාරිකයොන්ට කරේ ලොකු අසාධාරණයක්. මේ රටේ හාල් මිල පාලනය කරන මේ රටේ වී මිල පාලනය කරන මහ පරිමාණයේ මුදලාලි ළඟ තමයි විශාල මහ පරිමාණයේ ගබඩා ටික තියෙන්නේ. යන්න ගිහලා ඒව බලන්න. පරාක්‍රම සමුද්‍රයට යාබද ඇවිදින බංතීරුව ඉදිකරන්නේ මහා සංගරත්නේ විද්වතුන්ගේ සහ ගොවි ජනතාවගේ කැමැත්ත මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ යහපත් චේතනාවෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට යාබදව ඉදිකෙරෙන ඇවිදින මන්තීරුව මේවන විට රටේම අවධානයට ලක්ව අවසන්. මෙම යෝජිත මන්තීරුව වැවේ පුරාවිද්‍යාත්මක වටිනාකමට මෙන්ම පරිසරයටද බලපෑම් එල්ල කරන බව බොහෝ පාර්ශ්ව පෙන්වා දුන්නා. කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවයි. ප්‍රදේශයේ මහා සංගරත්නය මෙම ව්‍යාපෘතියට එරෙහිව මහමගට පිවිසි ආකාරය පසුගියදා අපි රටටම පෙන්වුවා. උද්ගත වෙමින් පවතින ජනතා ප්‍රතිවිරෝධයේ මත මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට පියවර ගත්තේ පසුගිය 27 වෙනිදා. අදත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මහා සංගරත්නය විද්වතුන් ගොවි ජනතාව. ඒ අයගේ කැමැත්ත පිට තමයි මේ මන්තිරු ඉඳි වෙන්නේ. ඒගොල්ලන්ගේ විරෝධයක් මත කරන්නේ මේක ඊටාම යහපත් චේතනාවෙන්. වැවේ අගේ වැඩි කරන්න චේතනාවෙන් තමයි මේක පටන් ගත්තේ. පිටින් එන අය තමයි මේ වැව බන්ට් එක දිගේ ගමන් කරන්නේ. වැව උඩින් තියෙන පාරෙන් තමයි පොළොන්නරුවේ අසිරිමත් මේ වැව දකින්න ජනතාවට හම්බෙන්නේ. මේ උඩින් තියෙන පාර නිසා කියන එක මේ පැහැදිලිවම අවධාරණය කරන්න. අඩි දෙක කොන්ක්‍රීට් බැම්මක් ගිහිලා තමයි මන්තිරුව ඉඳි වෙන්නේ. එතකොට වැව් බන්ට් එක තව ශක්තිමත් වෙනවා. මන්තිරයත් එක්කම ඉතුරු ගල් ටික ආපහු අහුරනවා. රණපනාවට පොඩි හනි හානියක් වෙන්නේ නැති විදිහට අපි ජනතා පරමාධිපත්‍යයට අපි ගරු කරනවා. හිස නමන ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විදිහට ජනතාව විරුද්ධ නම් මහා සංඝයා වහන්සේලා විරුද්ධ නම් කරන්න යන්නේ නැහැ. ඒ ආශිර්වාද නැතුව මීටර් 20ක් විතර අපි මේකේ ඒ හදන සරස්ම හදලා මේකෙන් හානියක් වෙනවද නැද්ද කියලා බලලා ජනතාවල තීරණය කරන්න පුළුවන් මේකෙන් හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ කියන එක. ගුරු විදුහල්පති වර්ජනයට අදට දින 49යි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ කැබිනට් අනුකමිටුව සකස් කළ වාර්තාව පසුගිය සතියේ රැසූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව එම වාර්තාවේ අවසන් විසඳුම හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙහිදී ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ වැටුප් විෂමතාවයට විසඳුම් දෙන්නේ නැත්නම් දිගටම වර්ජනය කරන බවයි. ජිම් සහ ඇවිදින මන්තීරුවලට වියදම් කරන්න තියෙන උවමනාව ගුරු ගැටලු විසඳන්න මේ රජයට නැති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ආරම්භය දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කෙරුණා. අදට මෙම විරෝධතාවයන්ට දින 49. මෙම ගැටලුව විසඳීම සඳහා පත් කළ ඇමති අනු කමිටුවේ වාර්තාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව එම වාර්තාවේ අවසන් විසඳුම් හෙට දින පැවැත්වෙන කැබිනට් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව හෙට දින රැස්වන කැබිනට් මණ්ඩලයෙන් නිසි විසඳුම් ලැබුණේ නැතිනම් කිසිදු වෙනසකින් තොරව වර්ජනය ඉදිරියට ගෙන යන බව ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සියතට ප්‍රකාශ කළා. මේ ගැටලුව විසඳීමට අදාළ කැබිනට් තීරණ ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නොවෙනවා නම් අනිවාර්ය ලෙසම අපේ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත් කිසිදු වෙනසකින් තොරව ඉදිරියට යනවා කියන කාරණයත් අපි අවධාරණය කරනවා. මේ වෙනකොට අපි දන්නවා පොළොන්නරුවේ ඇවිදින මන්තීරුවක් හදන්න දින උනන්දුව. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට
පෞගිය දවස්වල රත්නපුර අධිවේගී මාර්ගයේ සඳහා තියෙන උනන්දු ජිම් 500ක් හදන්න තියෙන උනන්දුව දැන් මේ වගේ අනවශ්‍ය දේවල් සම්බන්ධයෙන් තමයි තමන්ගේ මුදල් වියදම් කරන්න පටන් ගන්න. ගුරුවරුන්ගේ අරගලයේදී තමයි මුදල් පිළිබඳ ප්‍රශ්න උන්ට මතක් වෙන්නේ. තවත් සති දෙකක් රට වසා දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සියල්ලන්ට කලින් ප්‍රකාශ කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. වැටෙන ආර්ථිකයේ ගොඩනැගිය හැකිවද අහිමි වන මනුෂ්‍ය ජීවිත නැවත ලබාගත නොහැකි බවයි ඔහු පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉෂ්ට කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ නායකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවත් සති දෙකක්වත් අවම වශයෙන් රට වසා තැබිය යුතුයි කියන පණිවිඩය කල්බෙලා ඇතුව ප්‍රකාශ කරයි. පළමුව ස්ථානය ලබා දිය යුතුව තිබෙන්නේ ජන ජීවිතය ආරක්ෂා කරන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වර්ෂයේ මැයි මාසෙදී අපේ සාකච්ඡාවලදී යෝජනා කරාම විරෝධතා වහා පැවැත්විය යුතුයි කියලා එතෙන්දි තනියම රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා නෑ නෑ විරෝධතා පවත්වන්න එපා විරෝධතා රේසයකට යන්න එපා මේ වෙලාවේ. වැටෙන ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිත නැවත ගොඩ ගන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. ඒකට වැරදි අර්ථකථනය දෙන්න අපේ කණ්ඩායම් වලින් කැඩී ගිය කොටස් උත්සාහ කරනවා නම් කනගාටුදායක කාරණයක්. ඉතිහාසයේ පුරා එවැනි අවස්ථාවල එකට ක්‍රියා කළා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ. අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කළ යුතුයි. ඒ ජන ජීවිතය ආරක්ෂා වන පරිදි නිකුත් කරන්න කෙසේද කියන එකට ඕන තරම් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තිබෙනවා. එන්නත් පෝලිං කළ දෙන එකෙන් කරන්නේ තවත් රෝගය බෝ කිරීම. ගෙංගෙට ගිහිල්ලා කරුණා කළා මේ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මෙරට පවතින ආර්ථික තත්ත්වය සහ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ප්‍රකාශ වූ විවිධ අදහස් දැන් කොළඹ නගරයේ සහ කොළොන්නාව නගර සීමාවේ ජීවත් වන අඩු ආදායම්ලාභී නාගරික පැල්පත්වාසී ජනතාවට මේ රුපියල් 2000න් සතබණයි shopping bag එකක් අරන් ගිහිල්ලා පරිප්පු 500කුයි සීනි 500කුයි හාල් කිලෝකුයි දා මොන හරි එකක් ගත්තම රුපියල් 2000ක් ඉවරයි. එතකොට ඒකෙන් වේල් කීයක් කන්න පුළුවන්ද? සිංහ මහත්තයාගේ ආණ්ඩුව විනාශ කරපු ආර්ථිකය තමයි අපි යාන්තම් හදගත්තේ. ඔවුන් තමයි රට විනාශ කරුවේ, රටේ ආර්ථිකය විනාශ කරුවේ. ශක්තිමත් ආර්ථිකයක් මහින්ද මහත්තයා දා දුන්නා. ඇත්තටම මේ ලොක්ඩවුන් කිරීමෙන් ගත යුතු ප්‍රතිඵලය ලබා ගන්න තැනට සෞඛ්‍ය අංශ මෙහෙවලා, ආරක්ෂක අංශ මෙහෙවලා ඇත්ත ලොක්ඩවුන් එකකට ආණ්ඩුව යන්නේ නැහැ. මේ නොයන්නේ වෙලමුකුත් නිසා නෙවෙයි. ආණ්ඩුව ඉන්න මතේ හරි කියලා රටට පෙන්නන්න ඕන නිසා. මේ විදියට හැසිරිලා මේ වසංගතයෙන් රට මුදව ගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා බඩු මිල ඉහළ යෑම ජනතාව මේ සම්බන්ධයෙන් මැසිවිලි නගද්දී සතුරු වෙන පිරිසකුත් ඉන්න රටක් තමයි ලංකාව. ආර්ථිකමය වශයෙන් රටවල් අද තේරුම් අරගෙන තියෙනවා මේ විදිහට රටවල් වහලා ආර්ථිකයත් සෞඛ්‍ය ආරක්ෂාවත් දෙකම ලබා දෙන්න බෑ කියලා. ඒ හින්දා මාර්ග උපදේශයන් වලට අනුව අපේ ජීවිතය හැඩගස්වා ගමු. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි සාමාන්‍ය පරිදි අපේ ජන ජීවිතයත් ආර්ථිකයත් පවත්වාගෙන යන්න. අනෙකුත් රටවල් අපිට මතකයි ඔවුන් දැන් රිකවවෙගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔවුන් දැන් හොඳ පැත්තට ගමන් කරන්නේ. අපි ගණන් කරන්නේ තාම නරක පැත්තට. මොවුන් අපි දන්නා මුලින් මිත්‍යා පසුපස ගමන් කරා. ඊට පස්සේ අපි කෑගාලා එන්නත් කරන ආරම්භ කරා. දැන් මේගොල්ලෝ හිතනවා ලබන මාසේ එන්නත් කරන ඉවර වුණාට පස්සේ මේ රෝගේ ඉවර වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. රෝග නිවාරණය කරන්න ඕන. රෝගේ ප්‍රචාරණය වීම වළක්වන්න ඕන. මේ ආණ්ඩුව රෝගේ ප්‍රචාරණය වීම වළක්වන්න කිසිද වැඩපිළිවෙලක් නැහැ කියන එක පේනවා මේ ලොක්ඩවුන් කිරීම මත. මේ ඩෙල්ටා කියන්නේ ඉතින් ගෑවුණත් බෝ වෙනවා. ඉතින් බොවෙන එක වළක්වන්න නම් රටේ ජනතාව ඇත්තට මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕනේ. ඒ පිළිපැද්දොත් තමයි ඉතින් අපිට මේ රෝගය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මොනතරම් රෝහල් තිබ්බත් මොනතරම් වෛද්‍යවරු හිටියත් එයා මොන කාර්යභාරයක් කරත් ආණ්ඩුව තිබ්බත් ආණ්ඩුව කියලා මොනා කරන්නද? අද ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඩයට තියෙන්නේ එන සතියේ කැබිනට් එකට ගේන්න යනවා කියලා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කූපන් ක්‍රමයට, එහෙම නැත්නම් හාල් පොත් ක්‍රමයට නැවතත් අර 1977 කාලෙදි වගේ පුද්ගලයන්ට ලබා දෙන රුපියල් කීයට කිලෝග්‍රෑම් එකක් විකුණනවද කියන එක පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී කියලා. මොකද්ද දෙයනේ මේ රටට වෙලා තියෙන්නේ? අපි ආගමික සංස්කෘතියෙන් පිරුණු රටක්. මොනතරම් සීමා මායිම් තිබුණත් ඇසළ පෙරහර සාර්ථකව නිම කරන්න අපට හැකි වුණා. කොවිඩ් නිසා අපේ රටේ බොහොමයක් ආගමික ස්ථානත් අද හුදෙකලා වෙමින් තිබෙනවා. මේ වාර්තාව ජංගම දුරකථනයෙන් රූගත කරන ලද්දේ කාංචන බණ්ඩාරයි. නොයෙක් මානසික පීඩාවන් හැලහැප්පීම් වලින් එදිනෙදා ජීවිතය ගෙවන ජනතාවට ආගමික ස්ථානවලින් සැලසූ මානසික සහනය මිල කළ නොහැකි. නමුත්
සංචරණය සීමා කරන්නට වුණ කොරෝනාව ඇවිදින් රටම අඩපණ කරපු මොහොතක ඒ ආගමික ස්ථානත් අද පාළුවට ගිහින් ඉඩ ඉතිරි පැතිරි දැල්වුණ පහන් වැට අද හිස් වෙලා සුවහසක් ජනතාවක් පෝලිම් වල රැඳී සිටිමින් වැඳුම් පිදුම් කළේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේටයි දලඳා මාලිගාව අවට අද හිස් භූමියක් වෙලා එවන් පසුබිමක දලඳා මාලිගාව සහ ඒ ආශ්‍රිත ආගමික ස්ථානයන් වලට පැමිණෙන බැතිමතුන් හට පූජා භාණ්ඩ අලෙවි කිරීමෙන් තම ජීවිකාව සරි කරගත් ඒ මිනිසුන්ට අද අත් වී තිබෙන ඉරණම කේදණීයයි කාබුල් ගුවන්තොටුපළ ආශ්‍රිතව මේ අතිවිශාල පිපිරීම් හඬක් ඇසුණු බව මිටසොළු මොහොතකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. මෙය බොහෝ දුරට රොකට් ප්‍රහාරයක් විය හැකි බවයි වාර්තා වන්නේ. වැඩි විස්තර අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. එළඹෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟ සංචාරය පිළිබඳව අදත් ක්‍රීඩා ලෝලින් සියතට අදහස් දැක්වුවා. Are you ready? ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ සංචාරය ලබන දෙවනිදා ආරම්භ වෙනවා. එක් දින තරඟ තුනක් සහ 20 තරඟ තුනක් තරඟාවලියට ඇතුළත්. තරඟාවලියේ සියලුම තරඟ සජීවව ඔබ වෙත ගෙනෙන්නේ සියත අප. අදත් ක්‍රීඩාලෝලින් සියත සමග සිය අදහස් බෙදාගත්තා. කලින් කණ්ඩායමට ආපු සමාජ මාධ්‍ය විරෝධයත් එක්ක සියත නාලිකාව මේ කරපු දේ ගොඩක් අගය කරනවා. අපිට ලොකු උසහණයකට සුභාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. දැන් ඉන්නේ මොරල් උඩට නගින අඩියක. ඒ සත්‍යෙන් අපි අනිවාර්යයෙන්ම සවුත් අප්‍රිකා ටුවර් එක හොඳ ප්‍රතිඵලයක් ලබා දෙනවා කියලා හිතන්නේ. ජයග්‍රහණයම නෙමෙයි තියෙන්නේ ක්‍රීඩාවේ කියන්නේ. ක්‍රීඩාවේ කියන්නේ සමුගි දක්ෂතාවය. ඒ කියන්නේ හැංගීම් තුලින් අනිත් අයගෙන් ලැබෙන ක්‍රීඩා ග්‍රවුන්ඩ් සපෝට් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. නෑ අපෝ අපේ උන්ට බෑ ටීවී ඔෆ් කරලා කටි එහෙමනේ ක්‍රීඩා කරන්නේ. එහෙම නැතුව අපේ ක්‍රීඩාවට දෙන මොරල් එක තුලින් තමයි අපි ක්‍රීඩාවෙන් උඩට යන්නේ. ජනමාධ්‍යෙන් ලබා දෙන උපරිම සහයෝගය ලබා දෙනවා. මේක තමයි වැදගත් නේද? දසුන් සානක ප්‍රමුඛ ටීම් එක ප්‍රබල ඉන්දියාවේ කණ්ඩායමත් එක්කත් අපිට විශේෂ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. සමාජ ජාලාවල නොයෙකුත් මාධ්‍යවල අනන්තවත් අපේ ක්‍රිකට් ටීම් එකේ අයට ස්ක්‍රෝල් කරා ඒගොල්ලන්ට සෑහෙන ප්‍රශ්න වුණා. ඒ වුණාට අන්තිම සීරීස් එක අපිට සියත ටීවී එකෙන් බලා ගන්න පුළුවන් වුණා. අනිත් නාලිකායක බලද්දී ඇඩ්වර්ටයිස්මන්ට් එක බලද්දීත් ඇත්තටම අපිට මැච් එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. නැත්තම් අන්තිම බෝල් එක කවදාවත් බලන්න හම් වෙන්නේ නැහැ. ඒ අතිනුත් ඇත්තටම සියත ගොඩක් ඉස්සරහින් හිටියා. ඒක සියතයි ලක් එකයි එක්ක ශ්‍රී ලංකා ටීම් එකට වැඩ කරනා වගේ කුත් ජයග්‍රහණයක් ලබා දෙන්න ඒ වගේම ඒ කණ්ඩායම මානසිකව උසස්ව තියන්න තමයි සියත කටයුතු කරේ. ඉතින් අපි හිතනවා මේ සැරේ මැච් එකත් අනිවාර්යෙන්ම ලංකාව දිනනවායි කියලා. සියත ඉතින් මැච් එකත් එක්ක අපේ කණ්ඩායම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.